අයිබෝවන් සුභ උදෑසනක් සෙනසුරාදා උදෑසන හිතට සහනයගෙන දෙන ජීවිතයට සැනසුමගෙන දෙන මනුෂ්‍යත්වයට අර්ථයක් ගෙන දෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නපුූ ධර්මමාර්ග හැසිරෙන්නට ප්‍රිය ශ්‍රාවකඔබ්බට ගෞරෝසිතින් ලංකරන ශාක්‍යාවලෝකනයයි අරමන්නල සූදානම් වන්නේ. සුපුරුදු පරිද්දෙන් අදත් ශාක්‍යාවලෝකනය අරඹන ොහොතේ. සිහගැ තු න ෙන් ලිකාව රන හේතුවම හ දි ැ නැ ෙ බ නලිකාව නිසා. එනිසා ෙෙන් නාිකාවට පිවිසේ ස් රයි කරන්න ෙල් ට න එක ලික් කරන්න එතකො ඔබට අලුත් ධර්ම දේශනා අන්තර්ාලයට මොසවීමමත් සමඟගේ පිල් බඳ පනිිවිඩිය ැබනව බේ ධර්මක් ඥාන වැඩ දවන න්න හතු පත්වේ. අදදවසේදී අපපේ සවිශේෂි පිින්කමක් හාසන්නයට ඇවිල්ල තියෙන්නේ. එකන්නේ ලබන සතියේ ලබන සිකුරාද එයසිරිමත් තිංකම සඳහා ඔබත් සෝදානම් වෙන. මුළ මහත් රටම සූදානම් වෙන අවස්ථාවක. යසිරිමත් පින්කම පිළබඳව තවත් ඔබෙහිතේ බලාපොරොත්තු දල්වාලන්නට සහබ තුළ තිබෙන්න්නාවූ කුසලකාමි හැගේීම් තුළ වීර තවත් වැඩිවර්ධනය කරන්නටමනිසාකච්ඡාවවි වහල් වේවි කෙල විශවාස කරනවා. එනිසාප ඔබට ආරධනා කරනවා අද ධර්ම සසාච්ා ආරම්භ කරන මුොහොත. ලබන මාර්ත අටවෙනිද ඉගෙන් ලබන සිකුරා ද ඓතිහාසික ස්වර්ණමාලි මහාසෑයළඟට ඔබ එකතුවෙන්නට ඕන හවසතුන පමණ වනවිට. ඒ අමාශාන්තී තපෝවනය විසින් සංවිධාන කරන ත්‍රිපිටක අටුවා ටකා පරිවාර ග්‍රන්ථ අනුවම දේශනා කරන පරම ගම්බේර පටිච්ච සමුපාද ධර්මදේශනා පින්කම් ඔබට ශ්‍රවණයක් කිරීම සඳහා. ඒ සඳහා අපි සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ නිසා ඔබ හවස තුනටාවට පස්සේ පින්කමේ මූලික කටයුතුවලට අස්ස හසම්බන්ධ වෙලා ඉනික්බිතිී හවස සම්බුද්ධ වන්දනාාවත්සිදු කරලා. හවසහයඉදලා පහුවදා ෞදී හයදක්වා අතිපූචනය වදනයේ තපවනේ රත්තන ස්වාමින්න් වහන් සේවිසින් සිදු කරන්නට යෙදෙන එ පටිච්ච සම්උපාද ධර්මය ශ්‍රවණය කරන්නට මහා සෑය පාමුලෙයිදලා ඔබට වාසනාව තිබෙනොයි සඳහා අපි ඔබට අද වැඩසටහන ආරම්භ කරන මොහොතේම ආරාධනා කර. ඒ පිළිමඳව. යම් කෙනෙකුගේ හිතේ ලොකු ගෞරවයක් එක්ක මතුවන දෙයක් තමයි කොහොමදම මේ පින්කමට සහ සම්බන්ධ වන්නේ කියලා.ඒහි සංගවිධාන කටයුතු ඇතුළු කොටගත්තු. බහෝ දවල් වලට ඔබට සහ සම්බන්ධවෙන්නට පුළුව. ඒ සඳාවබට අමාශාන්තයේ තපෝවනවාසයේ අතිගෞරවනය කොට්ටාවේ සන්තීන්ද්‍රී ස්වාමීන් වහන්සසිෙන් විස්තර දැනගන්නට පුළුවන් පිඳුවයි හතයි හතයි අටසය අනූ පහයි ස්තුනයි තිහ දුරකතනංකෙට කතා කරන්න. ඒ සඳහායි? ට ොමගෞරව ව රාධනා කරන්නේ. පිංකමට දැන් යන්න බලාපොරොත්තුවයෙන් ඉන්න බොහෝ දෙනෙක්කකිින්න්නවා. හැබයි සහර අය බලාපොරොත්තුවයෙන් ඉන්නේ. තමන්ට මේ පින්කට යන්න කොහොමද කියල කාරණ හොයහොයයිඉන්නේ යත්‍ර විශෂ දවස දුම්්‍රිය ප්‍රවාහනයේ යම්බාධාවක්ඇතු වෙලා තිබෙන අන්රාධ පුරේ දක්වා. එනිසා දුම්්‍රියෙන් අන්රාධ පුලටෙන්න්න බලාපොතුවෙන් ඉන්න යටේ අවස්ථාව නැති නිසා බස්ට්‍රත මාරගෙන් එන්න පුළුවන්. එහෙම අවස්ථා උදා කරගන්න කැමැතිෙන් ඉන්න අයි වෙනුවෙන් විශේෂ භස්රත සේවාවකුත් හඳුන්වාදී රති වෙනවා පින්කම වෙනුවෙන්ම ඔබට පුළුවන් පනස්තරදිෙනකුගෙන් සන්න්නිත කණ්ඩාමකටයන්න පුුවන් බස්රවතමයි ති බෙන්නේ එක බස්රතයක් කොටුව දුම්්‍ර ස්ථානයා අසලී ආරම්භ කරනවා යවගේම මාකුඹපුර කොට්ටාව මාකුඹුර බස්නැඇවතුන් පලසලින් අනෙක් බස්රතා ආරම්භ කරන එනිසා බට පුළුවන් භස්රතිය අඩු වියදමින් බස්රතයෙන්ම අන්ඩරාධපුරයට ගිහිල්ල පින්කමට සහ සම්බන්ධ වෙලා පහෝුවදා උදඇසන පින්කම නිවඋනට පසේකම වෙලාව ස්වති නැවතත් කොළඹට පැමිණීම සිදුුවෙන එනිසා ස්රතවල සේවාව වශ්‍ය කරන ඉන්නවනං අපි කලින් සිහිපත් කරපු ආකාරයට අපේ පූජනය කොට්ටාවේ සන්තීන්ද්‍රීශස්වාමන් වහන්සගින් විස්තර දැනගන්න බින්දුවයි හැතැ. බිඳුවයි හැත හතයි අට යනුවූ පහයි තිස්තුනයි තිහදුරකතනන් කියය ඒ සඳහා විවෘර්තවති වෙනවා. ඒ කමහිතනි ලොකු පහසුවක් වේවෝබට මේ පින්කමට අන්රාධපුරේ දක්වා බොහෝ වෙලාවට දුම්රියෙන් තමයි ගමන් කරන්නේ හැබැයි දුම්්‍රියමාර්ගේ නඩත්තු කටයුතු වෙනුවෙන් දවස්වල නවත්තුල තිබන්නේ මහව දුම්්‍ර ස්ථානය එ හාට දුම්්‍රේ ගමන් කිරීමේ නිසා හොඳම අවස්ථාවක් ඔබට සැලසිලා තිබෙනවා මේ දුම්්‍රිය සේවා වට බස්රත වලින් මේ පින්කමට සහසම්බන්ධවෙන්නට විශේෂ පහසුකම් සහිත බස්රත සකසල තිබෙනවා ඉතිනේ සඳහා ඔබට සහසම්බන්ධවෙෙන්න්නට පුලවා. දත අපි මේසාකච්චාව වෙනුවෙන් ගෞරවන මස්කාරපූරක ආරාධනා කලා මිනිපු අමාශාන්ති තපෝවනය ඇතුළු ඒශාකාවන්න්නේ ප්‍රධහන අනුශාසක දුරන්දර රත්නපුර මහදිසාාවේ ප්‍රධාන සංගනායක අතිපූජනය වදනී. ත පපෝවනේ රත්න ගෞරණනියස්වාමන්හන්සේ වහන්ේ ඇැදිට වැකොට සි ොහේ ොහොත්ම ෞරවේ මස්කකාරපරක හන්සේ අත් වැඩසටහන වෙනුවෙන් පිළිගු ලබනා. විස් වයිනස අපි ඇත්තම සහතක මොනකාලයක් තියෙන්නේ.ම සතිය බොහෝ දෙනා අපේක්ෂාවෙන්න්නේ ඒදින එලබෙනතුරෝ. පටිච්ච සමුප්පාද ධර්මය මුළු රාත්‍රියයක් මුලුලේ හන්නට අපි පිංකරලා තියෙනවනේද කියෙන් හැඟීම අපේ හිතට තදිින් දැනි ලතිබෙන් අපි ලක්වාසි බහෝ දෙනෙකුගේ හැගුමක් බවට පත්වෙලා තිබෙන මේ අවස්ථාව අපේ ජීවිත වෙනස් කරන අවස්ථාව බාඩ පත්වේ. පින්කම අපේ ජීවිතය වෙනස් කරන පින්කම බෝඩ පත්වය වි කියේලා. එනිසා ඒ අපේක්ෂා සහගතව ඉන්න සියලු ප්‍රචාව වෙනුවෙන් මවබහන්සේ අදධර්මසාකචාආරම්ේදය බහන්සගෙන් දැනගන්නට කැමති අපේ ස්වායිනාස වහන්සේ පින්කම සම්බන්ධව කරපු සාකච්ඡාවල දිගින්දිකටම කරපු කාරණාවක් තමයි මේ පටිච්ච සමත් පහද ධර්මය මඟ හැරිගිය නොහැකි ධර්මයක්. ඇතනු සය වහසේ මේ පින්කම මග නොහැරිය යුත්තේ ඇයි කියන එක මේ ඇසුරේම අපිට පහදර දෙන්න ඇයි අපි මේ පින්කමට සහභාග විය යුත්තේ ඒක අනිවාර්ය දෙයක් බවට පත්තිනවා ඇකිලමාගවොත් එහෙම එට ලොකු ගැම්ඹරක් පටිනාකක් ඇති. ඇතරම පටිච්ච සමුපාදර් මගනු හැරිය යුත්තේයි පින්කම ග හරරි යුත්තයයි එකෙන කාරණ මවහන්සගින් දැ ගන්න ගමති. අවසර අපිස වහන්ස. තෙරුවන් සරණය පින්වන්තාපේ වලන මහත්ම පටිච්ච සමුප්පා ධර්මය මඟප ලබන ගමනේද අනිවාරයම පහු කරන්න ඕන කරනාවක්. හේතුඵල ධර්මයන්ගේ ක්‍රාකාරීත්වේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වන්තාපේ වලන මහත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළි ආගමක් හො දර්සනයක් නෙමේ ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළි මැවුංවාදයක් හො ඒවගේ දෙයක් නෙමේ දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් බෞද්ධිය කුුණහමයා නිර්මාන්සම වෙන්න ඕන ඒවගේම බුදුරජාණන් වහන්සේව දෙවිකිෙනෙක් වගේ අදහන්න ඕන ඒවගේම තව විවිධාකාහරදේව දැන් සහර කට්ටේ හිතයෙන්න්න පුළුවන් බුදුදහම ඇවිල්ලා ආගමක්.ඒ වගේම බෞද්ධයෝ මේ විදිහට භාවනා කරන්නම ඕනද. සිල්රකින්නම ඕනද ඕහගේ ගැටලු ගොඩාක් නිර්මාණය කරගෙනින් වවන සමාජය මයි. ඔය හැමදේටම උත්තරේ භාගිවතුන් වහන්සේ විසින් දේශනා කරපු එ චතුරාර් සත්‍ය ධර්මය කෙටියෙන් දේශනා කළ තියෙනකමේ කියයන්නේ හේතු පලධර්මයන්ගේ ක්‍රයාාකාරීටය කෙටියෙන් දේශනා කලතිින් චතුරාට සත්්‍යධර්මය තුළමයි. ඒ අවබෝධ කරගන්න වෙනවා. ඒවාගේ මධ්‍යම්පමාණයට දේශනා කළ තින පටිච්ච සමපා ධර්මය තුළ. ඒ අවබෝධ කරගන්න වෙනවා. නමුත් පට්ඨාන ධර්මේ තුළ තියනෙ භාගවතුන් වහන්සේගේ සර්වක්තාඥානේ සිසිසේ හසුරුවලා සියලුම හීතුපාද ධර්මයන්ගේ කයාකාඩීත්තේ පෙන් අනකමේ. ඒකට සාාවකේට ළඟවෙන්නවෑ. හැබැයි ශ්‍රාවකයින් පටිච්ච සමප්පාද ධර්මය පහු කරන්නම ඕන. ඒයන්නේ? කංකාවිතයනය විසුද්ධිය කියලා මේ ජීවිතේම මඟපල් ලබන්නේ අනගමනෙදී පහුකරා නෝන අවස්ථාවත්දේ න. එතින්ට එන්නේ දුක්ක සත්‍යය සමුදය සත්‍යය හොඳටම අවබෝධකට ගත්තාම. දැන් අපි බුදුධාමේ කියන අපේ පෙන්වන්ත වවනම හත්ම දුක කියලා පංචුපාදා නස්කන්ධයට නම. සාමාන ලෝකයක් කතාගන් සැපටියවුද දුක නෙමෙනෙමේ. එතකොට ඒ පංචුපාදා නස්කන්දය තමයි, මේ ආත්මේ විදිහට මම විදිහට සත්්‍යේ පුද්ගලයක් විදිට වරාදගෙන ඉන්නේ. ඒ පංචුපාද නස්කාන්දය මෙන්න මේමී විදිහටයි පැවැත්ම වෙන්නේ කියලා, ඒ ප්‍රධාන හේතුවක් අරගෙන ඒවගේ පධාන හේතු දොළහක් ඔස්සේ මෙන්න මෙහෙම සංසාරචක්වේ සිද්ධ වෙන්නේ මෙතන ආත්මයක් නෑ සත්වයෙක් නෑ පුද්ගලයෙක් නෑ සඩීරියෙන් යමක්කනවනං ඒක කෙරෙන්නේ මෙහෙම වචනපිට කරනවනං ඒක වෙන්නේ මෙහෙම සිටින් දෙයක් හිතනවනං ඒක වෙන්න මෙහෙම මැවුනට පැසු උපදනකොට වෙන්නේ මෙහෙම ලෝකී විනාශ වෙල්ලා හිස්ස තියෙනකොට මෙන්න මේ විදියට ස්කාඳ තියෙන බූන්වල පහළ වෙන්නේ ආතන ලැබෙන නිච්. චහෙස්ක ධර්ම ලැබේෙන්නේ මේවාගේ සියලුම හේතුඵල ක්‍රාකාරී්‍රය මඟපල් ලබන්න ඕන ගමනට අවස්ස විදිහට අවබෝධ කරගන්න ඕනම තැන් තමයි පටිච සමපා ධර්මයම. ඉතින් හරිම සුන්තරයි. හරිම සුන්දර් මාතෘකාවක් මහසෑරදුන් ලඟදි අපේ පිංවතුන් හැමෝටම පටිච්ච සමපා ධර්මය සවනය කරන්න හම්බේවා. ජීවිතතේඒඒ පස්නතියේ නැති ධර්මය පිළිබඳව. හැම ප්‍රසනයක්ම විසදේී. ැටලුවක්ම විේද අපූරු ිහිෙත්තක්ෙනවා. මකද සියල්ලම නිධාන කතාව ඉඳලා අංග සම්පූර්ණව මේ ඇයට තේරුන්ගාන්න පුළුවන් විදිහත දේශනා කරන්නන්නේ. ඒක ඔබහන්ස මේ දේශනාවේ මූලික හැඳින්වීමේ පත්‍රිකා තුළ සහ මූර්ලික ප්‍රචාරණ කටයියතු තුළ පමාධ්‍ය තුළ වඋනත් එහෙමයි. හඳුන්වාදීලා තිබෙන්නේ. ත්‍රිපිටෙක්කයා අනුවම ත්‍රිපිටෙක්කය අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ අනුවම දේශනා කරන. පටිච සමමුපාදේ මොකක්දම මෙහිෙම සම්පූර්ණම අපි පටි්ච සම්පාධදිකොහ ද්දේශනාව ඒතුළෙකොට ත්‍රිපිටගේේතන්තර ගතව මේ පටි චම්පාදතියනවා වහන්සිට හට ගහිෙල්ල. අටාව ටීකාාව පරිවාරගන්ත මෙම භාවිත කරන්නට මේ අවස්ථාවක් කරගන්න ඒ දේශනාව එතරම්ම පුළුල් නිසාද. පැ විග්‍රහකිරීමේ පහසූ දෙසාද. නැතිනම් එහෙම අටවා ටීකා පරිවාර ගන්ත, ද කරගන්න ැවු මේේ පිළිබඳව විග්‍රහයක් කරන්න අපහසුදම කද මේකට හේතුව පසන පිවත් අපේවනමහත්ම බුද්ධ වච්චනය විස්තර කරන්න අටුවාට අනුටකා විසුද්ධි මාර්ගය වැනි පරිවාර ගන්ත නැතුව බැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මේ දේශනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටම පමණයි පසේ බුදුරජාණන් වහන්සේ නමකට අග්‍රස්සාාවකයන් වහන්සේ නමකට එ කිසිම ැ ම රහත් වනාම මඟපල් ලැබුව කළ වර්තමාන ගොඩක්කයි අනෙත්තඇයි මුලාවට පත් කනවානේ. දැන් ඒ අයගේම මඟපල් ලාබියෙක්කෙම ධර්මය දැනගන්න ඕන කියලා. මිත්‍යයාමතා සමාජ ගොඩාත්තියෙනවානේ. මඟපල්ලාබියයට එහම ධර්මය විරෘත් කරන්න බැහැ. මඟපල් ආභියාගෙන් වෙන්නේ. යාගේ හිතේ තියෙන කෙලසුන් ඇසීම විතර හදයටට අකුණක් ගැහව වගේ මාර්ග හිතන් කෙරෙන කෙලසුන් ඇසීම. ඒන් මගම මේ මාර්ගඵල ලබනකොට, ඒ මාර්ග හිතං හිතට කෙලෙසුන් අසන ක්‍රමයයක්ත්තියන. එතකොට ඒ ඒ මාර්ගහිතින් කෙලෙසුන් ඇසීම වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට තමයි සියල්ලම එකන්න එක එකන්න එක 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 පරිසා කරලා. මේ අපි මේ ඉන්න පපුෘතිවිය මේ වලු දූලි වෙලා විනාශසලා තියෙන කාලවලදි හැදිමෙන් තියෙන කාලවලදි මේ වගේ පවතින කාලවලදි, අහප විනාසවෙමි යන කාලවලදි, ඒවාගේම නේව සංඥානා සංඥායත්න ඉඳලා. අවිීචීමහා නරකාදිය දක්වා භූමිතිස්සක වගේීම මේසක්වල වගේීම සියලුම සක්වලවල් ඔක්කෝම් පරිසා කරල බලලා ඒ සියල්ලම දේශනා කරන්න පුළුවන් වෙන්නේ. ය පරම ගහම් පීරයි. එය දැනගන්න නං අටුවා ටකා අනුටකා විසුද්ධිමාරක වැනි පරිවාර් ගන්ත ඕනමයි ඒ හැරෙන්න වෙනකමකින් හැ බුද්ධ වචනය මේ විස්තර කරගන්න පුළුවන්කමයක්. එනිසා තමඔ බහන්සම සියලු ක්‍රන්තත් උපයෝගී කරගෙන මේ විග්‍රහ සිදු කරන්නේ. හ පෙල ගස්ම කොමද දෙැන් අප ඉදිරිේදි කතාකරම පින්කමේි හවසතුනට ආරම්භ කරනවා එකකන කාරනේ පිළිබඳව අපි විිට සහිපත් කරවා හැබයි හවස්සහය තමයිෙකුට අප ප්‍රප්ය සිදුවෙන් හන්සේ මහ ගම්ිීරවුණු පටච සමපාදධර්ම දශ කරනට ආරම්භ කරන්නේ මේ හවසහය ඉදලා පසු දෞදැසන හය දක්වා එතරටත් සමහන්සේ පෑ දොල්හක වගේ කාලයක් කොහොමද පටිච සමපාධර්මය දේශනා කරන්නහි කන්් එකැන කොටස් වශයෙන් ර්ම දේශාව වාර්ගී කරන ක ලත්තිව වාදකොට අප ස්්‍රාවකය ඒ සඳහා අනුගතවන්න ඕන ක්‍රමව දයක්ත්තිව වෙනවාද ොමදමහි සැස්ම පිළ බඳව විට පහැදිලි කන්න පුලන් මතිෙන. ඕපින් වන්තපි වඩමහත්මම තුන්ල්ලෝකගේ බලසම්පන්නම භාගිවතුන් වහන්සේගේ වැඩිම සරවක්න ධාතුන් වහන්සේලා පමාණයක් වැඩ ඉන්න මහසෑ රදුන්නගේ මුලින්මාපි මේ මහනය පින්කම කරන්න ඕන. එතමයි මහ පෙරෙහැරින්. කංචක පූජාවන් එ අපි පට්ටාන වදනාව සිදු කරනවා තුනට පටන් අරගෙන පහවෙනකොට සම්බුද්ධ පූජාව තැන්පත් කරනවා ගැටපිච්චමා සමම්පිච්චමා සහිත මහසෑ වන්දනාවට ඕනකන සියල පූජාවන් තැන්පත් කරනම්. පහේ ඉඳලා හයි වෙනකං පට්ටාන පොත්ත අපිදිනවන පින්වතුන්ට ඒ පට්ටාන පොත්තුොල තියෙනවා ඒ වන්දනාකන ගාතාටික. ඒ විදිර මහසෑ රදන්ඟ පට්ටාන සච්ඡායනාව කරනවා ඉල්ළඟට හයින්දලා පහෝදා උදෑසන හයිවෙනකං ධර්මදේශනාව කරෙනකොට දැ වර්තමානී මොනොවහරි සැකසාංකා ගැටලු සහ මොනමහෝ තියෙනවන. ඒ හැමදීම විස දෙන විදිහට. මෙය නිසා මේ සිද්ධවෙන්නේ මීමී ආකාරයට කියලා සියල්ල පෙන්නල දෙන්න පුළුවන් අනුපිළිවර දේශනා සැස්මක් තියෙන්න. පැමිණෙන පින්වතුන්ට අපි මේ වෙනකොට ධර්ම ගන්තිහෙම බොහෝමයක් සමහි සකස් කරල ඉවතයි. මේ විසේසේ මෝස්තේලියාවේ පදිීංචි අපේ ලකා බුලස්සසිල මැත්තුම හසරාවේ අරත්න මැතිනිය පිින්වතුන් මේ මූලික දායකත්යේ ප්‍රදහන් දායකත්තේ දරන්න පින්කමට පින්වන්ත අපි වරුණ මහත්ම හයේදලා හත වෙනකන් තියෙන්නේ නිධාන කතාව. ඉතින්දී අපි ලෝකයේ සම්බන්ධ බොහෝ කාරණ. හැමදේම හේතුෝන්ගෙන් හටගන්න විදිිය. ඒවාගේම දීර්ගායස තියෙන මනුස්සේෙන්ගේෙ කාලය අඩුආයුස තියෙන මනුස්සේගේෙ කාලය ඒවාගේ මතීත බුදුරජාණන් වහන්ස ලගේ ශාසන වලදිී අපේ මුහ මහබෝධි සත් අන්නාස මොුණ ගැහොන විදිිය. විවරන් ලෞපු විදිිය. සෝදරා දේවියත් සුමේරතාපස්තුමා විවරන් ලපු දවස විවරණ ගත්ත විදිිය ඒවාගේම අග්‍රස්සාාවකයන් වහන්සේලා අනෝමදස්සෙ බුදුරජාණන් වහන්සේ ළඟදිී විවරන ගනිමින්, මේ සම්බුදු සසුන වෙන්නුවෙන් හේතු සම්පත් ඇතිකර ගනිමින් ආපු විදිිය අසූමහ සාාවකයන් වහන්සේලා පදමුත්තර බුදුරජාණන් වහන්සේ ළඟදි විවරන් ලබාගනමින් කල්ප ලක්ෂයා පාරමිතා පුරාගෙන ආපු විදිිය. මොකදේ උතුමන් වහන්සේලාගේ පාරමි කාලයනුව තමයි උන්වහන්සේලගේ පුබ්බෙනිවාසා නුස්මති ඥානයාආදිය තියන්නේ ඒ උතුමාන්ගෙන් උතුමන්ට වෙනස්සෙනවා මේක විශල හේතුඵල කතාාව මකදේ බුදුරජාණන් වහන්සේ අසම සමයි. භාගිවතුන් වහන්සේ නමක් මේ කාලි වෙන පහළවෙන්න හැ. බුදුපාණන් වහන්සේට විතරයි සර්වතාාඥාන රිසිසේ හසුරුුවල සියල්ල බලමින් සයාල දැකළ දේශනාකන පුළුවන් වෙන්න. එනිසා පළවෙනි පෑවෙන් වෙන්න අෆේෆිංන්තවරන මහත්ම. ඒ උත්තමේගි මේ සම්බුදු සසුන තුළ භාගිවතුන් වහන්සේගේ අග්‍රස්සාාවකයන් වහන්සේලාගේ අසූමහසාාවකයන් වහන්සේලාගේ හේටු සම්පත් මුහකුරාගිහිල්ලා. අපේ මහාබෝධි සත්තන් වහන්සේ තුසිත දීවලෝකින් මනුස්සභූමියයට පැමිණීමම් පස්සේ අභිනිස්කමනය කිරීම දක්වා කාලේ. එකනේ මූලික්ක දේශනාව තුළ නැතංග බහන්සේ ආරම්භක දේශනාව තුළ එක පැත්තක එංර මෙ මේ පින්කමටනනා ලොක ප්‍රශ්නකුත්ති නො ගැඹර දේනාවක්ද මේක කියනෙ එකක්? ශ්‍රද්ධහ වඩන අවස්ථාව කුදාාපත්ව වන බදුරජාණන් වහන්සේ පිල්බඳවා අච්චල ෞරෝවයකින් හිත පහදවාගැට මූලික දන දාල දෙන්න බ වහන්සිත කොටමි පළවිනි දේශනාව තුළම්. අනි වාරය අපේ පින්වන්තුවැවන හරමයි. පළවැනි දේශනාවේ දීම සෙනගට තියෙන ගැටලු ගොඩාක් නිරාකනේ වෙලා. අපි බුදුරජාණන් වහන්සේ අ ග්‍රස්සාාවකැන් වහන්සේ පස්ලා පසේ බුදුරජාණන් වහන්සේලා, ඒවාගේම අසූමහසාාවකයන් වහන්සේලා තැමි කාලි පස්සේ බුදුජනසල නැහැනේ නමුති සියලු උතුමාන්ගේ බෝතියට අදාළ කානා විස්තරකේ නොවේමයි. හම සරලෝ මොකද ඒක අවස්්‍ය වෙනවා. දෙමටත් හිතන ොයිනන්සුවේ වහන්සේ කාරණනාා්‍ය ශසන කන්නකොට මට දෙරනදී තමයි. අපේ විසිරලා තිබෙන හිත බුදුරජණන් වහන්සේ ගැන ගෞරවයෙන් සිහිපත් කන්නකොට. ේ බුදුජන් වහන්සේලා පිළබඳ සිහිපත් කෙනන්නකොට අග්‍රස් ්‍රාව කියයන් වහන්සේලා සූ හස්්‍රාව කයනන් වහන්සේලා පිළබඳ වි්‍රහ කරන කොට ලොකු ස්්‍රදධාවක් ජනය වෙනෝ හිතේ.මිකත්තෙක් අර තිබුණු විසිරීම වික්ෂිප්ත ස්භාවය නැතිවෙලා අපි ඒකාත්මික වෙන්නට හොඳවස්ථාවක් වෙනවා. අනිවාරයම අපේ පංහන්ත වැඩම හත්ම. ඒ ඉට පහසේ අපි පටීජ සවපපා ධර්ම දේශනයට යනවාන දෙැමම් පැවිතිල අවුදු තිහකට වැට හමයි. ඒට අපිදන්නවා සැනග දන්න වචන මොනවද සැග දන්න නැති වචන මොනවාද කියලා. ඒවාගේීම සෙනග හඳුවන වචන සැනග හඳුනාා නැති වචන. ඉතිං හැමෝටම තීරෙන විද්‍යහයට මේ ධර්ම ද ශස්නාව සිද්ධ වේවිී. ඒ අනිත් බොහෝ පිරිසකට තේරණ විහර දේශනා කරන කොට මෙහිතිබෙන ගම්භීරභාවයට මෙහිතියෙන ගැඹුරු ස්වභාවයට මෙහිතිබෙන ධර්මය අවබෝධ කරගන්න යට යන මාර්ගීයට තිබෙන පිවිසුට බාධාව ති ෙන නැද ස්වාන්ස. සිිගන්ත අපේ වවනමහත්මා? භාගිවතුන්හන්සේ දේශනා කරපු වච්චනය ඒ විදිහටම දේශනා කරලා එය වර්තමානේදී කතාකන වචනවලින් විස්තර කරල දෙනකොට ඒකෙට්ට කිසිලු හනියක් වෙ නිිනෑනේද. භාගවතුන් වහන්සේ යම් වච්චනයකමිය ඉස්කන්ද කියලා ධාතුවා ඇතන ඉන්ද්‍රීියන්, මේක ආත්මයක් සත්්‍යේ පුද්ගලයෙක් නෙමේ මෙන්න මේව හේතු පල ධර්මයාගේ කියාකාරීට මේ වෙලාවුණත් මේක මේ විදිට බැලුව ඒක ඒ විදිහට පේනවා කියල පෙන්නපු ක්‍රමේ තියෙනවානේ. ඉතිං ඒ වචනටි කහෙමම අරගෙන අදකාල තියෙන භාසාාවෙන් පැදිිල දෙෙනකට ෆේිසිං හොතුන්ට තේරුම් ගන්න පුළුව. ඉදිරි මහිතන නොට ඔබේජීවිත වෙනසට අවස්ථාවක් මෙය පියර හඳ වැඩ සටන ආරම්භ කරන ොහොදක්කිවා වි මෙච්චර කාලයකට නොලැබපු අදදකීමක් ේජීවිතටක් එකතුවෙන් අවස්ථාවක් විස්වර්ණමාලි මහසය පාමුලද මාර්තුටවෙන් ඔබට උදාපත් වෙන්නේ නිසා ගැම්ඹුරු දේශනාවක් අපි කොච්චර ගැඹරුනත් දැනන විදිට හන්නන්නේපේ. අපිස්වාවින් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට කල්ල හැකි සියලු කටයතු සිදු කරනවා. ඒ කැම්බුරු දේශනාව සරලව පහදනයක කියයෙ ධර්මේ ගැඹුරටහනියක්වෙන්න හැ කියෙනකාරණ. වවහන්සේ අනුශාසනා කරන්නේ ති නේ තුළ මටහිතෙන්නේ. ඇත්තටම අපි මේ ජීවිතයේ කඩයිමක් සේ පසු කළ යුතුම නම්. බුද්ධ ශ්‍රාවකයක විදිනැතම් බදුරජණ වහන්සකි සරණගිය බෞද්ධයෙකු විදි අපි මේ මඟ පසු කළයා යුතුනම්. ඒ සඳහා හොඳම තන අපිට මේ උදා වෙන්නේ නැතැන් අපි ගෙදරීන්ඳල පටිච සම්පාධර්මය ගැන අනන්තවත් කතා කරන මැති හැබැයි ගැමරත් සමග නිසි අවබෝධයක් නිසි වටිනාකමක් ඒ තුළ ්‍රන්දවාගෙන් අපිටනුශාසනා ලබන්නට ඇැතැ අවබෝධ කරන්න හැකිියාවක් ලැබුණදකි ඔබම හිත බලන සමහර විට අවස්ථා කිහිපයක් කරගෙන බැලුහාම එකන එකට පරස් පර අදහස් තියනට පුළුවන්. තින නිසා මහිතන්නේ බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේගේ ඒ වටිනා වූ මඟ පෙන්වීම අටුාව පදනම් කරගෙන ටකා, අනුටකා, පරිවාර ග්‍රන්ථ අපිසවන් වහස සිහිපත් කළලාකාර මේ සියලු දේවල් එක් අපිට හරි පහසුවෙන ආකාරයකට සහ අවබෝධය ලබන්නට පුළුවන් හොඳම විධරතම අපනාස දශනා කරනෙ මේ නිසා මහිතන්නේ මේ ඔබේ ජවිතයට අවශ්‍යම ව මේ ඔබේ ජවිත වෙනස කටලක් කරන දෙ. එනිසා ඔබ දෙවරක්කිතන්න එපා මේ ඔබට ඔබේ ජීවිතයට අවශ්‍යම වෙන අවස්ථාව කියනිසා අපි දන්නවා අපේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව අපි ඔොහම සතුටෙන් භාරගන්නේ මගහරන්නෙ නැහැ. ඔබ මේ පින්කම මගහරින් න්නත් එපා වගේ තව කෙනෙකුට ඒ සඳහාවස්ථාව උදාකර දෙන්නට ඔබට. ලළඹවීමක් කරවන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ තනයෙන්ගෙනවන තවකිෙන කැටුවෙන්න්නට පුළුවන්න මේ පින්ංකමට ඒක මේ වෙලාවේ ඔබ කරන මහපින්කම් මහකුසලයා. සහ ඔබට සංවිධානය වන්න පුළුවන තව සතිය කාලයක්ත්තියනවා ලබන සිකුරාද දක්වා මේ කාල සිකරධ ක කියෙන නිමාඩු දවක් තිංහිට පසුවදාද සෙනසුරාද දත් නිමාඩු දවසක් රිදත්නිමාඩු සතියන්තයම විවේක පහසුවයෙන් ඉන්න පුළුවන් අස්ථාවක් තාමානින් රාජකාඩි කරණයට තියන්නේ නිසා ඒ අපිසාමාන චනකෙන් ලෝන් වී කෙන් එකගත්තිය. නේ විවේක කාලය වැැදගත්ම දකට යොම කරනවායකළ හහිතාගෙන දැන්ගිඳලම සංගවිධාන වන්න. අපේ ගමින් අපි මේ කට්ටිය එක තු කරගෙන මේ පින්කමට යමු. මේ පින්කම කියන්න අපිට දුල්ලබව ලැබි අනවස්ථාව. විශේෂෙන්ම රුවන්වලි මහාසෑය ළඟයිඳලා. ුදුජණන් වහන්සේ දේශනා කරපු දේශනා අතරතු ධර්මය අවබෝධ කරගන්නට යන අපට ඒ සඳහාම දේශනාාවනු දේශනාවක්කි දියට මඟ නොහැරිය හැකි දේශනාවක්කි දියට මේ පටිච්ච සමුක් පාද ධර්මය ශ්‍රණය කරනට ලැබීම මගේ ජීවිත, භාග්‍යයක් කියෙල හිතලා ඔබ දැන්තියාම මේ සඳහාස් සූදානම් වෙන් අප ඔවට ආරාධනා කරන්නේ හවස්ස තුන වෙනකොට සුදු අතින් රුවන් වලි මහා සෑ මළුව වැලිමලුව සලපතල මළුව පිරීතිර යනවාදැකීම අපි අපේක්ෂාව. සහපේ බෞද්ධයන් තුළ ඒ හැගීම තිබ යුත්ත අපි පහ පින්කංවලට සම්බධ වෙන තුළ ස්්‍රද්ධාව ජනය වවා පිසව වහස හැ ඉන්න හට ්‍රදධාව ආරම්භන වහන්සේ දේශනා පිබඳ වික්්‍රහ කන්න කටම කිව. අපි ඒ පැහැදිරිකිරීම තුළ නිුශසනාව තුළ ස්්‍රදධාව ජනය වන අවස්ථාව ති එතනින් ආරම්භ වෙලා ක්‍රවේ ශ්‍රද්ධාව පාධතලයෙන් පටන්ගෙන ප්‍රඥාවදක්වා යන ගමන ඔබට රිසිසේ හසුරුවන්නට පුළුවන් ප අපි සොනසු මෙතන ඔවහන්සේ හරි විශෂ ක්‍රමවේදයක් අනුගමය කරන . මතු ුතින් ඒ පිල්ිම බ ්‍රවකන්ට සීපත් කරන්නේය බහන්සේ මේ දේශනාව ග්‍රන්ථයක් ලෙසින් ධර්ම පුස්ටකයක් ලෙසින් එන ශ්‍රාවකයන්ට ලබා දෙන. එතකොට ඔවුනටත් ඔබොහන්සිගේ දේශනාව නොප හැදිරිතෙන් අප හැදිරිතැන්තිනගේ ඒත් රාකරණය කරගන්න ඒ ශ්‍රවණ මාත්‍රය දස්න මාතය බොහට පත් කරගෙන දකින්නත් පුලුවන්කම ලැබෙන ඕවන ති ඒ ඒ තුළින් තවත් මේ ධර්මයට නැබරීම අස්ථාව බහන්සේ ොදා කරන්නේ අනිවාර්යම අප පින්වන්ත වැඩ මහත්ම අපේ පින්වතුන්ට අපි දෙන පටිච්ච සමුපාද ධර්මගන්තය අතිය තියාගෙන අපි ධර්මාසනීදන් දේශනා කරනකොට ඒ ධර්මගන්තය දිහාත් බලාගෙනම සවනය කරන්න පුළුවන්. ධර්මගන්තයේයටට අපි දේශනා කරනවත් වඩා ගොඩා කවන්ත ඇත්ලත් කරලත් තිෙනවානෙ මොකද තැනදී පසුව දැනගන්න ඕන කාණාහෙම ගොඩාස් සෙනකට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මෙිතනදී අපේ පිගන්ත වවනමහත්මා මේ දේශනාව අපේ ශ්‍රාවක පින්වතුන් ආන්නම ඕනෑ අ අපි පටිච්ච සමුප්වාද ධර්ම දේසනාවක් කරන්න තීරනය කළේ වරතමානීදී අත්‍යයා වස්සමය කළ දැන්ු හින්දා. මොකද බුදුදහම් විෘත්ත වෙන්න විවෘත්තු වෙන තමයි බවලන්න. මේී දේසනාව අහන්න වාඩියුුණු කෙනනෙමින් නැගටින්නේ. මේ ධර්මදේසනාව අහන්න යම්කිසි කෙනෙක් වාඩි වෙනවද? නැඟි තිනකොට සියලුම වර්තමානයේ ධර්මය පිළමද යං ගැටලුවක් නොවැටහේනැතැනක් පැටලුණු තැනක් තියෙනවන්නක් ඒයි තමතමාන්ගේ තරමය හැටිර් ගොඩාකාරන ලිහේවි. මකද පිරාත්ති හතඉදලා නවේවෙනක යොදාගන්නේ බෝධි සත්්‍යයන් වහන්සේ අිනිස්කමනය කළාට පස්සේ. ගුරුවරුන් හොයාගෙන යනවානේ ආලා අරකාලාම තාපස්තුමාගේ ආකංචඥා එතනේ. උද්දකරාව තාපස්තුමාගේ නවසඥා නාසඥායත් එකනගෙන. ඊට පස්සේ මහබෝධිසාත්‍යන් වහන්සේ දුස්කරක්‍රාකනකොට උපදවාගත් අෂට පල සමාපත්තියේ පාවිච්ිකරන්න නැතුව ඉදලා. ඊට පහස දුස්කරක්‍රියාවලින් පස්සේ හපව අෂට පල සමාපත්ති්‍ය උපදවාගන්වන් ගයාවේ බෝධින්හසළඟ මේ බුද්ධත්ේ ලබාන සූදානමින් ඉද්දි. ඔය කතාව ගොඩා සමාජගතවෙන්න එනැහැ ඒක නිසා සමාධයට දොස්කීරවා. සමාධයට බනිනෝ. මේ භාවනා කරන්න ඕන්නේ සමත භාවනා අවසන ආදී වැඩදි මට ගොඩත්තියන. ගෙ සමතය නැතුව විදර්ශනාවට කෙලිමියයන්න පුළුවන් කෙ තාගෙන තම ොහල කතා කරන. මෙහම ක්‍රමයහත් තියෙනවා. සමත පූරංග විදාසනාවක් කලා ධ්‍යාන උපදවාගෙන විදාසනා භාවනා කළ මකපල්ල ලබන්න පුලුවන්කමයත්තියෙන. භාගිවතුන් වහන්සේ බවට පත්වනේ පෝජිසත්්‍යයන් වහන්සේ ඒකමේට. එතකොටට කෙරම්ම විදාසනා පූරංගම සමතය කියලා විදාසනා භාවනාවටල, මඟපල උපදවා ගත්තාට පස්සේ ඇ අර අනාගාමි උත්තමය රහතන් වහන්සේ ලහැම නිරෝධ සමාපත්්‍යය සංවදින්න පංචාභිග්ඥා ලබන්නේම සමත භාවන කරනවානේ ඒක්‍රමේටෙන් න්නක් පුළුවන්. ය දෙකම කරගෙන අනක්‍රමයකුත්තියන ුගනන්තකමය කියලා ඒක්‍රම තුනත්තියන ැ මහබෝධිසාත්්‍යයන් වහන්සේ සමත භාවනාවෙන් විදර්ශනාවටාවේ. දසනාවටේ ඔක්කෝම පරිස්සා කරලා. එතකොට ඔය ඔක්කොම ගැටළු හොඳටම ලිහාගන්න පුළුවන් ඇ බුද්ධත්තයට පත්තින්න ආසන්නව. පටිච්ච සමප්පාද දරමාබෝධය ලැබීම දක්වා එනකොට ගයාාවේ ජැසීමා බෝධීන් වහන්සේ පාමුල. පුුබ්බී නිවාසා නුස්මතිඥානේ උපදවාගන්නවානේ බෝධිසත්‍යයන් වහන්සේ, අර ආලාරකාලා මුත්තකරාම්පුත තාපසුරගින් ඉගෙනගෙන ඉදලා අර දුස්කරක්ක්‍රයා කාල පාවිච්චි කරන්න ඇත්තු ඉඳලා. ආපවෝූ ආනාපාන් සති භාවනාවෙන් උපදවාගත්තාට පස්සේ අස්්ටඵල සමාපත්තිවල ආනිසංස විදිහට, පුබ්බේ නිවාසා නුස්මති ඥාන උපදවාගෙන අතීතබාබලමින් මෙතන ආත්මයක් නැහැ සත්්‍යයේ පුද්ගලයෙක් මම කියල කෙනෙක් නෑ කියලා සක්කාදිීට්ටේ නැතිකරගන්න තැනක්ගෙනවනේ. ඒ නැතිකරගන්නේ තැනට ආවට පස්සෙ තමයි රාථී මධමයාමේදී පටිච්ච සමුපා ධර්මාබෝධයට එන්නේ. ඒක විශේසය මහන්න ඕන මේක නිසායි මේක වනේ මේ විදිහට අයාවේ මෙන්න මේ විදියට ඇසිද්ධ වනේ ඊට පසේ තමයි පටි සම්පා ධර්ම දේශනායි ප්‍රවේශයන්නේ. ගැන්නේෙ සමත පෝර අංගමෝ තමයිඒ වැඩීම සිදු කරලති බන්න. ඕ අපේ මහබෝධි සඇත්තයන් වහන්සේ සමත පූරංග විදස්සනාව රශන. ඒකට ස්වාමි වහන්ස දැන් රාත්‍යය අවහන්සේ පළවිනි දේශනාව තුළ අභිනිස්්‍රමණය දක්වා වූ කොටස පිග්‍රහ කරෙනවා. ඉන් පසුව එතන් පටන් මහාබෝධිමූලයේ දක්වා වූ ඒ උතුම් දේශන සිදුකරන්නේ හිත් පස රාත්‍ර නවින් පසු කොහො ස්වි හසදිග හැරන්නේ පිහන්ත අපේවුණ මහත්ම දෙන් සමතපූරංග විදශනා විදාසනා පූරංගම සමත යුගනන්ද ක්‍රම වයගෙන දන්නඇතිකම හින්දා. හුඟක් කට්ටිය ධාඩු චීදය තෙරුන් වහන්සේ බනපදයක් දෙකක් හානකොටම රහත්වුණු සිද්ධිය අරගෙන. ඒ මේ අපිටත් එහෙම් පුළුවන් ඔහොම භාාවනාකාරන්න ඔන්නෑ වගේ මිට්‍යා මත ගන්නවනේ. ඒවගේ මේකේක රහතන් වහන්සලා දැන් අරම දියස්නා ඉවරවෙන්න කලින් සහරතුමාන් සෝ වහන් වෙනවා. අපිටත් ඔහොම පුළුවන් කියලා සහරකට්ටිය කියනවානේ ඔය ඔපෝම ගැටළු ලිහෙන තැන් තමයි, මේ විදිහට අනු පිළිවෙල ඒ එක සිද්ධවන විදිහ පෙන්නල දෙෙන අවස්ථාව. ඒක තව දීරික වස්යෙන් අපි ධාටි විස්තර කරනවා. එතකොට, ඊට පෑස්ස රාහස්ථේ නවීම් පස දොලා වෙනකන් කාලයේ. පි පිවන්ත වණමහත්මා අවිද්‍යාවගෙන විස්තරකයන මේ හේතුඵල ධර්මියන්ගේ ක්‍රියාකාරීත්‍රය ඕනෑම කෙනෙක්ට පරික්සා කරලා ඇ තමන්ගේ පරීක්ෂණයම් ලබන්න පුළුවන් ප්‍රතිඵලේනෙ ඕක කෙටියෙන් තියනකමේ තමයි චතුරාරි සත්‍ය ධර්මය. අවිද්‍යාව කියනකොටම අපිට සූත්‍රකමේට චතුරාය සත්‍ය ධර්මය විස්තර කරන්න වෙනවා. අවිිධර්මකමේට පූරුවන්ත අපරාන්ත පූර්ුව අපපරාන්ත පටිච්ච සමපාදය කියන ධර්මයේ කොටස් හතර අනුව? විස්තර කරන්න වෙනවා. සූත්‍රකමීටත්, අවිධර්මකමීටත්, චතුරාද සත්‍යධර්ම අවිද්‍යාව යටතී. ඇැදිලි කල ේන සහැන වෙලාවා ගන්න වෙන. නැව හිදන් රාත්තයේ දොළ හදක්වා ඇතින්නේ ඒකාරනාව ම ද පස හද සැකස් මනම අනු පිළිවෙල අප ශ්‍රාවක්‍යයන්ට අඳුන්වාදමතු ඕනටත් පහසුව අදන්නේ තතුකු ඕනට පැදිලි චිත්‍රරම්ම වෙලති වෙන මේ දේශනවාආරම්භ වෙන්න මෙහෙම මියයාරම්භ වෙලා පල විනිදේශනාව ඉි පසු දෙ විනිදේශනාව. පැතුනින් තුනට තමයි ඔොහොසේ දේශන ආකෘති හදාගෙනති බෙන්. පින්හන්තපේ වයනමහත්මම්. අපි හයේහිඳන් හතවනකා නිධානකතාව දේශනා කරලා. හතේහිදන් නවේදක්වා මහබෝධි සත්‍යයන් වහන්සේ ඒ ලෝතුරා සම්මා සම්බුද්ධත්්‍යයට පත්වෙනකොට පටිච්ච සමුපාධර්මය මිනෙහෙකිරීමට අදාළකවනොත් දිට්ටි විසුද්ධිය සම්පූර්ණ කරගෙන ංකාවිතන විසුද්ධිය සම්පූර්ණ කරගෙන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ. සම්බුද්ධත්තයෙන් පස්සෙ පට්ඨාන ධර්මේ මිෙහෙ කිරීමත්, මංගල තරමද ස්නාවරි ආර්යෂ්ඨායියක මාර්ගි දේශනා කරලා පීනවා පාන ඔන්නමින් නැතියෙද්දිත් සුබද්‍ර ආර්යෂ්ඨායක මාර්ගගේ පිළිපත්නතාක්කාලයක් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ කියල කරපු දේශනාවට අනුව ඒ අවුනු දේශනා කරලා ඉට පස රාත්තී දුොලාවෙනකාං නවීනන් දොලාවෙනකන් දේශනා කනවනේ චතුරාරි සත්‍ය ධරමය සූත්‍රකමේටසාභිධර්මකමේට ඒක අවස්්‍ය වෙනවා ඊළඟ දේශනාටිකට. නිකට හේතුව තමයි අපි දුක්ක සත්‍යය විදිහට පංචුපාතා නස්කන්දේ. අවබෝධකරගන්න වෙනවා. ඒකරි රූපස්කන්දේ මේක ඇකට රූප විස්සහට. වේතනා සඥා, එවගේම සංකාරාස්කන්දේදි චෛතසික පණහා ඔක්කොම චෛසික පනස් දෙක එකෙන් පණහා. ඒවාගේ විඤ්ඥානාස්කන්දේ විදටයක් හයවිදිහකට හෝ අසෝනා විදිකට හෝ, එකේ විසි එක්කමේට නැම සංඛයයක්කිවාම අපේසාාවක පින්වතු බයිවෙන්නන්නේ පා මොකදුව පොහිවිදිහට නමේ විස්තර කර එකකින්න එකන්න එක සරීදෙන් දෙයක් කහනකොට කතා කරනකොට හිතනකොට ඒ කෙරෙන්නේ කොහොමද කියලා මේ දුක්ක සත්‍ය විස්තර කනොයි. ඊට පා සඒක හටගන්නන්න හේතුවන සමුදී සත්‍ය විස්තරකනවා. නිවනත් විස්තර කනො නිවන ගැ ඉතා පැහැදිලි අවබෝධයක් ලබා දෙනවා. ට පස ආර්ස්ථායක මාල්ගේ. අපේ පින්වතුන් පිළිපදින්න ඕන ආර්යස්ථායක මාරග එකන්න එකන්නේ කරගෙන විස්තරකයනවා. සමහර හිතන්න අපේ පින්හන්තවන මහත්ම බුදුදහමක කියයන අත හැරීමම කියලාඒම. සහර කට හිතන්නේ බුදුදහමකන යාඥා කර කර කන්න ලෞ්කරර ඉහමතියන එකක් කියලා බුදු දහම පිළිබඳවන් එකේක ඇතිමත්ත ගෝඩයි. පිළිපදින්න ඕනේ බෞද්්‍යධෝ විදිහට මොන පටිපදාවද කිය ඇහුවෝත්. එක එක්කෙන ආදන්න එ එකකේක කඋත්තර ආර්ස්ථායක මාර්ගයගන කියන්නේ නැහැ. ඉතිං ආයස්ටායික මාර්ගැ අපි විස්තර කළ දෙන්නේ ඕනනේ. මහසෑරදුන් ලඟ ධෝනයක් සර්වග්‍ය ධාතුන් වහසළ වැඩයි ඒයුත්තම පු්්‍ය භූමිය තුළ ෆිංවන්තෆිවැවනම හත්ම පිල්ිපදින්න ඕවන මාර්ගය ලස්සන්ට දැනගන්න පුළුවන්. සම්මා දිට්ටිය කිව්හ මේකට අදාළ කරන කාරණාගුඩ හත්තියෙනවා. සම්හා සංකපපේ, වාචාකම්මන්තාජීවායම් සති සමාධිකේ නාර්යෂ්ඨායිකමමාර්ගයේ අංගට අ්පූරුවට දැනගන්න පුළුවන් අර් ඒ විදිහට අපි දේශනා කරනකු ධර්මාසනේදන්. අපේ පින්වතුන්ට පොතළඟ තියාගෙන පොතිනොත් බලබල තේරම් ගන්න පුලුවන්කම ලැබේවි. ප්‍රාතිී දොළහ දක්වා තියෙන්නේෙ ඔ චතුරාර්ය සත්‍ය දරමිහි විස්තර කරල දෙනකමේ ඒක දැනගත්තුූ තමයි අයට? සංකාර විඤ්ඥා නාමරූප සල අයත්න පස්ස වීත්න තන්හා උපාදාන බව ජාති ජරාමාන් නිරහුල තේරුම් ගන්න පුළුවන්. එනිසා අපිට පැෑ දොළහනය පැයි විසි හතරක්තිරනම් වටිනෝ. ඉතින් පැය දුොළහකින් කරන දේශනාව නිසා අපි අනිත් හැම දේශනාවකට පැයි භාගේගානි වංකේනෝ. හැබැයි මෙතන අත්‍යයාවස්සමදිී අර පැය භාගයක් වෙන්කලාට සංකාරවලට. ඊට පස්ේ විඤ්ඥාන වලට. නාමරූප වලට සලායත්න වලට වතන උපදිනකම ඔක්කෝම් විස්තර කරනවයි කියන්නේ මවකුසේ පිලිසිඳ ගන්නකොට මගේ සබවියම් වලි ඉඳලා කළලේ බැස ගැනීම දක්වායකට අදාළකරන කාණාවගේ ඇත් තියෙනවානේ. ඒවගේ සියල්ලම ප්‍රදාන අවබෝධීට ඕන කරන? මෝලිකාානාා ඔක්කෝමටිකක් විස්තර කළ දෙනවා. හැබයි අරටික තේරුම් ගන්න නම් චතුරාර් සත්‍ය තරම කැන හොට වැටහීමක් ඕන. ඒකට පැත් තුනක කාලයක් ගන්නවා. ඒම එකැන මේ ඔබට දැනන වැති දැන්ටප මේ පින්කමේ ආරම්බේ ඉදලා. අවසානිදක් වදේශන මාලාව උණහන්සේ අර පවිසනා සහරි මේ අර මුතුවැලක මුතුයමුණවාගේ? ස්රූපයක් තමයි පේහිමි ධර්මය එෙම එකනෙකට බැඳිලද ස්වාමීන් හස් තියනෙ ධර්මය අවබෝධ කරගන්නට මේ එකෙකට බැඳිච ටැන්වල එක තැකින් මතුවෙල්ලා හැකාවක් නැතිද. නැතමී පටන්ගත්තු තැනඉඳලා පිළිවෙල ක්‍රමයේ දෙයක් අපිට අවශ්‍යම. අනිවාතයෙම ෆෆින්වන්ත වවනම හත්ම හරියට මුතු වලක මුතු අමුණනවා වගේ. ධර්මය එකනෙකට සම්බන්ධයි. ඇම පැත්තකින්ීම ඒ. ඉතිං ඒකට ඇකමානක කල වැඩ පිළිවෙලත් තිය අත්ී ඉතිී දම්ම. විසුද්ධමාරග අරගෙන බලපුකට්ටියට තේරෙනවා සත්ට විසුද්ධියෝසේ කොහොම අමුල් ලතියෙනන කියලා. රත විනීට සූතිහෙම ගත්තට පැස්සේ. ඒවගේම මුළු සූත දේසනා ඔක්කොම කියෝපු අයට විනේ අබිධර්ම කියෝපුවායට අනුටීකා සහිතව අටුවා පරිවාරගන්ධ කියෝපපුවායට. බුද්ධ වච්චනය හොඳටම තේරුන් ගත්තායට? ඒ මේ අනපිළිවෙල කතාව හොඳටම තේරෙනවා ඒම. ඉතින් අප පින් අන්තවන මහත්ම ම ඉස්සල්ලත්වේ වාඩි වෙන කෙනානෙමේ නැඟටන්න. ඒ එකනම එතකොට වාටි වෙන කෙනානෙමින් නැගිටින්නේ. මට මේතුළ ගැබ්බවෙලා තිබෙන අභ්‍යන්තරෙක්ක කාරණාව පිළිබඳව බහන්සකින් දැනගන්නට ඕන. යම් කෙනෙකුගේ හිතේ අපි දන්නව ශ්‍රද්ධාව වැඩි පිරිස්සින්නවා.ඒවගේම ප්‍රඥාව වැඩි පිරිසුත්ඉන්නේ ප්‍රඥාව යම්මටමක යනමි පිරිසත්තින්නවා. වී වැඩි පිසුත්තින්නවා. උත්සාහ කරන හැබයි නිසිප්‍රයෝජන ලැබෙන් ප්‍රතිඵලය ලැබෙන නැහැ. සොහන්ස අපේ ඒ ප්‍රඥාව අප අවධි කරගත යුතුද. නැතම් ප්‍රඥාව ඉබේ වැඩෙනවාද. ඒ සඳහා වීරත් එක්ක මුසුකරලා අපි එකදි කල යුතුද. කොහොමද වැට පිළිවෙල සැකසන අපිස්වාමහස ඕනම කකෙකොට පින තිබුණොත් ඒ ප්‍රමාණ වද ධර්මාව බධ කරන්න නැත්තම් මේ ඉන්න බවය තුළ ඒ සඳහා ක්‍රියාත්මකවීම අපි අනිවාර්ම සිදු කළ යුතුද. පින්වන්ත අපේ වනුමහත්ම ප්‍රඥාව අයිතිවෙෙන ප්‍රඥා පාරිමිතාවට එෙම. පාරිමිතා සම්පූර්ණ කළගන්න වෙනවා. පුද්ගලයාගේෙන් පුද්ගලයාට මඟපල් ලබන විදිය වෙනස්. ඒවගේම සූහන් මාර්ගීට්ටීනෝ දහසක්න අය. ඒ අයකරමත් වෙනස්සෙනවා. එතකොට පුද්ගලයාගේෙන් පුද්ගලයාට අවිස වෙනස්වෙනවා. ඇස්සලපෙනෙන් කංගලහිීමමාදී වෙනස්සෙනවා. ඒ ඒගී. ඒ ඥවිපාක විඤ්ඥාන ස්භාවේ වෙනස් වෙනවා. හිතන්න පතන්න පුළුවන් තරාගණ්ඩ පුළුවන් සීම වෙනස් වෙනවා. දෙැනා අනත්තකා යනානත්ත සංඥා සත්වයෙන්ින්දලා වාසස්ථාන නවේමින්න සත්තුවයෝ ඉ එකිනෙකාට එකනෙකාට විවිතාකාර වෙනවා. එතකොට ප්‍රඥාපාරමිතාවේදි ඉස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රීියන් ආතියේ ගැන දැනගන්නකොට. ඒක ගැඹුර ඉවිමසනකොට මෙතෙක්කාලයක් තේරුම්ගන්න බැරි. හාගන්න කෙනෙක් හිටියේ නැති. විස්තරවසයෙන් දැනගන්න බැරවුණු පස්නවල අපේ බෞද්ධලෝකෙ අතර මංගලා තියන. හුඟක් බෞද්ධ පිින්වතු තමාන්ට පස්නති බට ආගන්න තැනක් තිබුන්නේ. සහඒ ප්‍රශ්න නිසා වැරදි මතවල හසේලලා ි්‍ය අදු ශිීිවටන වස්තත්තිය නිවාරීම හුගක් තියෙනවා. එතකොට ඒවගේයට මේ වගේ අමේ අනුපිළිවල දේසනාවක්. දැන් භාගිවතුන්හන්සේ ළඟට කවුරුහරි ආවට පස්සේ. භගවතුන් හසනපු බි දශනාවක් කරනවානේ දැන් අපිත්ම අනුකර්ණයකානේ භාගවතුන් හසක දියසනාක්‍රමේනේ. එතකොට ඒ අනුව අපි මෙතන පටිච සමපා ධර්මයට දාලා අනුපිළිවල දසනාවක් රන. අුපිළිවෙල දියසනාවේදී ඕ මට මේක තිබුණ මට මේ තේරුම් ගන්න බැරෝුණෙක වෙන වාමින්හසයෙන් කියවුන. මට තිබ මේ ගැටලු මනි සාමවිහසිකෙන් කියවන. ඕ මින්න මේ මොකක්ද මේ තිබ මේ අහින මේක මේකින් වෙන්න මේ කාරණාව. මේකින් වෙන්න මේ කාරනාව දැන් අපි කියමුකු පින් සම්බන්ධ සමාජ මතයක්ත් තියෙනවා ආමිස පින්කන් කරන්නපා කියයි. හබැයි කවුරුත් කතා කරන්න මේ වෙලාේ චක් උපපසාද රූපදසගේ කර්මචකේර. සෝතපසා රූපදසකේ කරමචකේර. ඒ ඒ වකාරනාව මකයිදක ඒක තවත් විස්තර කලලවා සමහරලාට අප ෝගේ කාරණා හගෙන ඉන්නවාර හගෙන හිටියාට ඒ පිල්බඳු වික්‍රහය කරෙන් නැති නිසා හරි පටහාගනති අපස්වාාව ඇත්තිමනෝ ඔහන්ේ මේ දේශනාාවවතුල සියල්ල පැදිලි කරන. නිවාර්රයම් අප පින්හන්තුව වගන මහත්ම. එමේ ධර්මද ස්නාවේදී අපේ පින්වතුන්ට හැම තැනකම ඒයට තිබුණු නිරවුල්කම තවහොඳට නිවුල තියවේ. ගැ පැටරිවුණුත්තැන් ඔක්කොම ලිහේවි. එවාගේම ඇසිියල්ලම අනුපිළිවට දැනගන්න පුළුවන් වේවි. මොකද මේදී සනාකරන්න හිතලු නෙමේ. මෙසිියල්ලම තුළතියෙන්න්නේ ටිපිටකය අටුවා ටීකා අනුටීකා විසුද්ධි මහරගේ සහ පරිවාර් ගාන්ත සහිත භාගිවතුන් වහන්සේගේ නිරවුල් නිවැරදි පැහැදිල්ලි බුද්ධ වචනය. ඇතරමිති මේහි. පින්කම ආරම්භ කරන මොහොතේද. අපිට කතාකරපු මොහොතේදී අප ස්වාමි හන්ස සමඟ කතා කරන කොටන් වහන්සේ සීපත් කරපු කරනාව තමයි. මට අවශ්‍යය ධර්ම මණ්ඩ පේන්දලා ඔබත් එකමන තම් ශ්‍රාවකයන් එක්ක බොහම සමීපව මේ දේශාව සිදු කරන්නන්නේයැ ොහෝවෙලාවට අපි දගෙනස් වහස වෙළම ස්වාමන් වහන්ස දේශනා කරග යවා. ශ්‍රාවකෝ අහගෙනන්න සහල්ලාට හගෙන හිටියට ඇහෙනවාද කෙනකක් ප්‍ර්ය සහරයියට දන්නෙව ඉදත් කියල ඒ පම පිළිබඳ ඒ දේශනාව පිළිබඳ අවෝධයක් නැහැ. අපි විමසා ැලුවත් එෙම පංකම අහරවවෙලා හ නැත්තම් පින්ක මාතරමැ දහ මොස් වවිහස දේශනා කලය න හෙම පැදිලි කරන්න තරන් ඕනට ඒ ධර්මේ වටාගෙනේ හැකිියාවක් ලැබල නැ ඒ සමහරලාට ඕවනගේ වරදක් නිසාවෙන්නක් පුලුව. බහස වෙනස් ක්‍රමවේදක හන්ස කියනවා මට ආසන්නේ සමීපයේ ශ්‍රාවක වන්න ඕන එතකට හන්සේ දේශ හරි පුළල්ලුව පැදිලියව කරන්නට පුළුවන් එක න කාරයක බහන්සර බදාවක් න ේද. නැ ිවන්ත පේ වන හත්ම ඒ එකහෙම වෙන්න ඕනේ දැම අවරුති විස්සක්කතර අභිධාරම උගන්ධන ගුරුවරය සහදු විික්කතර. එතකොට අපි බොහෝකාලයක් දේශනා පවත්තල ති න. එලි මහන්දේසනනාහෙම. හෝදිනා ප්‍රතිඵල ලබාගාන බොහෝදිනා එකෙන් ධර්මය පැහැදිලුව නිරවුල දැනගන්නේ සාමින්හන්සේ කියරන්ද එක බොහම මේ සාභධානය එහුකන්දේලා තියෙන ගැටලු නිරාකරණය කරගෙන කිසිම අපහස්සුවක් නැතුව දැම් බලන්න හුඟක් ධර්ම දේශන අහන්න යනකොට කාලීන තුරතු අල්ලභ ගෙවල්ල ඕපතුූප ඒවගේම අනික්කනාගේ උස පලල ඒවගේ මැදම් පළදුම් ඔය වගේ හිනා යන කතායෙ මහන්න කැමති නිකනයි භාගයවතුන් නා දේස්නාකලබ ධර්මයනේ ඕපදූප පණවලට ගඩක්ඇැමතියනේ කාලීන කලා කියන්න තේමයි ඒ තමයි එතකොට ඒ ඕපදූප දේශනාවලට ගොඩක් කඇමතිකාට්ටිය අරේ ඒ දේශනාවන් යම් මිහිරක් වන්නවානේ. හැබැයි සැබෑ ධර්ම තියසනාවක්. බොහෝම තමාන්ගේ හිතට දැනෙන විදිට සමීපව එක දුරස්කමක් දැනින් නැතුව. හිතට දැනෙන විදිට බොහෝම අවබෝධය ලබ්මින් ඕ මේක මෙහෙමයි. ඕහ මේක මෙහෙමයි. හමගේේසාන්තිනම් පාදාාන්ති දක සරීද මේ කවුන මෙහෙමයි මේ වෙල්ලාවිත් නම්රූප දර්මයන්ගේ මේවා හටගන්නා මේේ ඇතිව නැතුූ යනවා අනිත්‍ය ලක්ෂන මේක දුක් ලක්ෂණ මේ නනාත්ම ලක්ෂණන මේකමි දර්මවල ඔයොක්කෝම තේරුම් ගන්න පුළුවන් අර සමීපෝයින්දල අහනකොත්ට. සාහධෙන් අර බහස සහිපත් කලා වගේ පවතින කාලයේ උසුලු විසුලු කරමින් යම් ආකාරයකට ශ්‍රාවකයා අමන්දානන්දයට පතරමින් ඒම් කරන්නේ ඇැමවෙලාට ස්වාමිනස හිම කරන්න පෙළිබෙනවාත් ඇත්තේ මේ පිරිස ඒ ධර්මයට ලොකු කැමැත්ක් ඇති කරග එකගේ හැග නති සාවන්න පුල හැබ බහන්සිත කොට එක හාත් පස වූ ක්‍රමවේදයක්කානු ගමනක හන්ස සමී ප වෙනවා හැබයි කැුරු ර්ම තමයි ොහන්ස පහදර දෙන්නේ ඔබහන් සිට තින්න දෙතකොට අරගේ උසුල් විසුළු කරලා කාලීන තොරතුරු කියලා එහෙම කියලා කියන්නේ නැතුව මදේශනාව සාර්ථ කරගන්න බැරිවකල් හිත කිසිසේත්ම නැහැ. අපි පටිච සම්පා ධර්ම දේශනා කරනම පලවෙනි පාරමේ නිමේනම. එතකොටට අපි දේශනා කරන්නේීම දැන් පට්ටාන් දේශනා පටිචි සම්පා ධර්ම දේශනා චතුරාරි සත්‍ය ධර්ම දේශනා දැම් සහර මාධ්‍යවල මගේ පට්ටාන් ධර්ම දේශනා මේද වසලත් විකාසනය වෙනොමන්. එකන් අපි ප්‍රධාන මේ නාලිකාවල මාධ්‍යවල. ඒවගේම මේ දේශනාවලට අපි ආගන්තුකනයනි ආතුනිකනෑ. ඉතින් මේ ධර්ම දේශනාව අහන්න වාඩිවන සත්පුරුස පින්වතුන් එෙමී නැගටින්නේ. ඒය ඒක ධර්මඥානය අතිසීම පැබලවේවි කිසිම අපහසුවක් නැතුව හොඳීමම් අහන්න පුළුවන් වේවි හතිය මත්‍යමයාමේ දුන නින්දෙන්නේත් නැති එබහොවිත. සබ්ද පූජා තියන වැදදී. ඒම ඔබට නිසි ධර්මමාරගේ හැසිරෙන්න්නට මනසු යොදවන්නට හරි මගක් අවශ්‍යයි. එනිසා අපි ස්වාමීන්හන්සේ සඳහාබට නිසි මඟ පෙන්වීම ලබාදේවි. ඒ නිසි මඟ පෙන්වීම ලබා දෙන වැඩසටහන් මාලාේ තවත් විශේෂ වෝ අස්ථාවක්තමයි ලබන අටවෙෙන ද මාර්තු අටවෙදා. ටරුවන් වලි මහසෑය පාමුලදදි සිදවෙන්නේ ඒ පඩිච සමපාද ධර්මය අන්තරගත පින්කම් මාලාවෙතිනෙ පින්කමට ඔබ දැන්තියම් සූදානම් වෙන්න ලබන සිකුරාද. අපි සම්පූර්ණයෙන්ම හවස් වෙන කොට සරෝදනාම. Variance, life, world, so so life, dead, ാ മും ്യ തතුം മയ ොച് ടിന ത കലവ് പട ങ്ගේയവ. എന ാ ട ാതന കരണ. ി ാസായ ാമുളട് മാത് അട് വസ കട അ വാര තු ෙන්න්න. එ මාර්ගයේදී අම් දුම්රිය කැටලුති වෙන නිසා දුම්රිය හන්රාද පල දක්වා දාවනේ නොවන නිසා දැන් ස්්්‍රත මාර්ගය මේ පින්කමට එකතුවවෙන්න පුළන් තමන්ගේ පෞෝජලිකරතවලින් බොහෝ පිරිසෙනවා ඇති. ඉටමතව මේ සඳහා ප්‍රවාහන පහසුකම් සපයාගැනට පහසුවෙලා ඉන්නට මම තක් කරනවා එවෙන විශේෂ භස්ත්‍රත සේවාවකුත් සංවිධානය කරමින් පවති නවා කොටව දුම්්‍රස්ානය සල නාරම්භ වෙන ඔබස්වත සේවාක් ඒ වගේ කොට්ටා මාකුම් ප්‍රදේශයෙන් ආරම්භ වෙන බස්වත සේවාක් සහ. ඉටමත්‍ර ඔබේ ගමනුත් ඒ වගේ සංවිධාන කරගන්න පුළුවන බස්ව. සම්බන්ධ කිරීම ැකියාවත් පවතිනො ඔබට අපඒ සඳහා ආාධනා කරන විස්තර දෙනගන්න අපේ ගෞරවනය කෝටාවවි සන්තීන්ද්‍රී ස්වාමින් හසගෙන් බිඳුවයි හැත්තහතයි අටසිය අනූ පහයි තිස්්ටුනයි තිහ දුරකතනංකය. ඒ සඳහා ඔබට යොදාගන්නට පුළුවන්ුන් හන්සගින් විස්තර දෙනගෙන ඔබානිවාරයෙන් ම අසිමත් පින්කමට එන්න තුුවන්නලි මහාසයයට. පින්කමට සහ සම්බන්ධවන්න ඔට ඇරයුම් කරමින් අදදවසේ වැඩ සටහන වෙනුවෙන් අපේ ගෞරවනී ආරාධනයෙන් වැඩමවා වදාළ මිනිපුරාමාශාන්තය තපවන්නේ ඇතුළ ඒ ශාකාාව හි පද. අනුශාසක දුරන්දර ප්‍රත්නපුර මහදිසාාව ප්‍රධාහන සංගනායක. අති පෝචනයේ තපවවානේ රාතනනායක හාමුදුරන් වහන්සේට නිදුක් නීරෝගේ තෙහිරිකයිශ වේවා කියල ප්‍රාර්ථනා කරන තවත් මෙවැ උතුම් සක්කටයුතු සිදු කරන්න උන්හන්සට ක්ත්්‍යය හිරියල ේවා කියල ප්‍රර්ථනා කරන අසිරිමත් පින්කම පොමසාර්ථ කල සිින් සිුදුකොට. ඔබව අපෝ ධර්ම හික්මවන්නට න්හන්සේට හා වීරය තෞදරටත් වැඩිවේ වාර්ධනය ේවා කියල ප්‍රාථනා කරන එරැස් කරන සියලු කුසල්. උතුම් නිර්වාන අබෝධය පිණිසමහතුවේවාය කිය පාර්ථනා කරමින් අපි. ඩටහන නිමාවට පත් කරන ැතිෙ ෆන්ම්බන නාලිකාවට පවිසිලලා නිවැටසහන නවතහන්න අත්ත බටරාධනා කරන. ැතෙ ෆෙන්ම්බන නාලිකාව සබස්ක්‍රයිබ කරන්න කියලාලත් අපඔ බට රාධනා කරන. ඇමදිනට දෙවන්සරණයි.